සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත ජනපතිවරණ අපේක්ෂකයන්ට මංගල රැලියේ පෝස්ටර් රට පුරා ඇලවීමට අවසර මැතිවරණ පත්‍රිකාවේ දිග අඩි දෙකයි ඌව පළාත් සභා නිලකාලය අද මැදම රාත්‍රියෙන් අවසන් ශ්‍රී ලාංකිකයන් 4 දිනකු ලන්ඩනයේදී අත්අඩංගුවට ඉරාකේ ගැටුම් වලින් 100කට වැඩි පිරිසක් මරුට 6000කට තුවාල මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ දිග අඩි දෙකක් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මේ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාවද වන බවයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවේදී සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. නාම යෝජනා බහර දීම ඊයේ සිදු වූ අතර එතෙන් සිට සතියක කාලයක් පෙළපාලියාම තහනම් වනවා. එමෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී පුද්ගලයන් 11 දෙනෙකුට වැඩි පිරිසක් ගමන් කිරීමද තහනම් කර ඇති බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ. සෑම අපේක්ෂකයෙකුටම සිය මංගල රැඩිය පිළිබඳ දිවයින පුරා පෝස්ටර් ඇලවීමේ අවසරයක් ලබා දී තිබෙනවා. එහෙත් ඉන්පසු පැවැත්වෙන ජනහමු පිළිබඳ දැනුවත් කිරීමේ පෝස්ටර් ඇලවිය හැකි වන්නේ අදාළ ප්‍රදේශයේ පමණයි. ඡන්ද ප්‍රතිඵල නිකුත් කර සතියක් යනතුරුද පෙළපාලි තහනම් වනවා. මේ අතර ඇල්පිටියේ ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා. ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන සිකුරාදායි. ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ආසියා මැතිවරණ නිරීක්ෂණ ජාලය නියෝජනය කරමින් 35 දිනකු පැමිණීමට නියමිත බව පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙටියාරච්චි මහතා ප්‍රකාශ කළා. මෙවර ජනාධිපතිවරණ නිරීක්ෂණය කිරීම සඳහා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය පැෆරල් සංවිධානයත් ඒ වගේම CMEV ආයතනයත් නියෝජනය කරන ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයින් 35 දෙනෙක් ලංකාවට පැමිණීමට නියමිතයි. මේ වෙනකොට ඔවුන් එහි මූලික කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඉදිරි සතිය තුල දීප්කාල නිරීක්ෂකයින් 10 දෙනෙක් ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ වගේම මෙවර මැතිවරණයේදී යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ කණ්ඩායමුත් පැමිණීම පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් එක් වුණා. බිම්මට්ටමේ ජනතාවගේ අපේක්ෂාව වූ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමට කැපවන බවයි එම ජනතාව ප්‍රකාශ කළේ. මෙවර සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිර බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මේ අද අපේ අපේක්ෂකයා කවුද? මේ තමුන්නාසේලා බිම්මට්ටමේ ගම්මට්ටමේ ඉන්නපු අපේක්ෂක අපිට ලැබිලා තියෙනවා. අපි ඉන්නපු නායක ජයග්‍රහණය කරන්න මේ අත්නගල මැදවරණ කොට්ටාසය සජිත් ප්‍රේමදාස මහතුමා වැඩි දන්ද ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. අද පෙරවරුවේ දළදා මාලිගයට පැමිණි ඒ මහතා පිළිගත්තේ දේවඩන නිලමේ ප්‍රදීප් නිලංක දෑන මහතා විසින්. දළදා සමිඳුන් වැඳපුදාගත් සජිත් ප්‍රේමදාස මහතා ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව දළදා මාලිකා පරිශ්‍රයේ පිහිටි ශ්‍රී මහා නාථ දේවාලයේදී මහා සංඝරත්නයේ ජයපිරිත් සජ්ජායනා කර අමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා. අස්කිරි මල්වතු උබේ මහා විහාරයන්හි අනුනාහිමිවරුන් වන පූජනියංගොඩ විජිත සිරිහා වෙඬුරුවේ උපාලියන ස්වාමින් වහන්සේද විශාල පිරිසක්ද ඊට එක්ව සිටියා.
නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනගෙන ඕනෑම කෙනෙකුට රටේ ඉහළම ධුරය දක්වා යා හැකි පරිසරයක් නිර්මාණය කර ඇති බව හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකිර් මාකර් මහතා පවසනවා. ඒ සඳහා පුරෝගාමී දායකත්වයේ ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ බවයි ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ. ජනතායි මුක්ති පෙරමුණ නම් ඒගොල්ලෝ නායකයා නම් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුලි මන්ත්‍රීවරු ඡන්ද මොනවා වුණත් ඒගොල්ලෝ නම් කරනවා. මේ අපේක්ෂකයා කවුද මන්ත්‍රීවරයා වෙන්න ඕනේ කවුද කියන එක. දැන් පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තෝරගත්ත ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුලින් දාවේ. හිතලා බලන්න. දෙක එතුමාගේ අපේක්ෂකත්වය අධිකරණ ක්‍රියාදාමයන් නිසා ප්‍රශ්නයකට මුහුණ දෙවපු වෙලාවේ සැකයට අවිශ්වාසයට භාජනය වෙච්ච වෙලාවේදී ඒ වෙනුවට අපතන්පත් කළේ කවුද? චමල් රාජපක්ෂ මහත්මයා මේක පොදු ජන එක්සත් පෙරමුණේ සමාජිකයන්ගේ තීන්දුවක්ද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තියෙනවද මේ පක්ෂය ඇතුලේ ඉන්න ලංකාවේ පළවෙනි තැනට යන්න උනත් සූසුකම් තියෙන දිනේෂ් කුණවර්ධන මහත්මයා වාසුදේව නානායක්කාර මහත්මයා නැත්නම් අපි කියමු උදේ ගම්මන්පිල මහත්මයා කියලා දොරටු විවෘත කිරීමක් තියෙනවද සීමා සහිත පවුල ඇතුලේ එක ගියක් ඇතුලේ ගන්න තීන්දුව අපිට මෙතන පේන්නේ ප්‍රසාදය ලැබපු ඉහළ පවුල් වලව්වල ඉන්න උදවිය ඒගොල්ලන්ට එහි කියන මේ මානසිකත්වයෙන් සම්පූර්ණයෙන් මිදෙන්න අපේ සමහර කොටස් වලට බැරි වෙලා තියෙනවා මේ ධනපතීන්ගේ පක්ෂයක් හැටියට අවලාද නගපු හන්වඩු ගහපු එක්සත් ජාතික පක්ෂය තුලින් තමයි ප්‍රේමදාස මහත්තයා වගේ සාමාන්‍ය පන්තියේ දරුවෙක් රජලා මේ මුල්පුරට ගියේ ඒක විප්ලවයක් ඒක හිතන් එදා යුගයේ හිතන්න බෑ මෙහෙම පසුබිමකින් කෙනෙක් රජකමට එනවා කියන එක අද මේ රටේ ඕනම පෞලක දරුවෙක් මේ පල්ලතු පැලෙන් හරි බැටි ගෙවල් වලින් හරි විදහාස් අධ්‍යාපනයේ ප්‍රයෝජනේ අරගෙන ඉහළට ගියොත් මිනිස්සුගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් මොනොත් මටත් ලංකාවේ පළවෙනි පුරුවට යන්න පුළුවන් කියන විශ්වාසය ඇති කර ගන්න පුළුවන්. ඒ දොරටුව මේ විවෘත කළේ එක්සත් ජාතික පක්ෂය. ඌ පළාත් සභාවේ නිල කාලය අද මැදම රාත්‍රියෙන් අවසන් වෙනවා. පළාත් සභාව විසිරවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඌව පළාත් සභාවේ නිල කාලයේ අවසන් බැවින් අද මැදම රාත්‍රියේ සිට පළාත් සභාව විසිරවා හැර ඇති බවට සැලකෙන බව එම ගැසට් නිවේදනයේ සඳහන්. ඒ අනුව පළාත් සභාවේ බලය හිමිවන්නේ ආණ්ඩුකාරවරයාටයි. ඌව පළාත් සභාව විසිරවා හැරීමත් සමග මේ වන විට දිවයිනේ සියලු පළාත් සභාවල නිල කාලය අවසන් වී තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු ලන්ඩන් ගුවන්තොටුපළේදී අතරංගුවට ගෙන තිබෙනවා. ඒ ඔවුන් එරට තහනම් ප්‍රස්ත සංවිධානයක සමාජිකයන් බවට සැක කරමින්. පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඔවුන් අතරංගුවට පත් වී තිබෙනවා. ඒ අතර කාන්තාවකද වන බවයි බ්‍රිතාන්‍ය පොලිසිය පවසන්නේ. ඇය 35 හැවිරිදි කාන්තාවක්. අනෙක් තිදෙනා වයස අවුරුදු 35 39 සහ 41 වන වියෙහි පසුවන්නන්. මොවුන් අතරංගුවට ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පොලිස් සහ අපරාධ සාක්ෂි පනත යටතේයි. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පිරිමි 3 දෙනා රිමාන්ඩ් කර ඇති අතර කාන්තාව මුදා හැර තිබෙනවා. දුම්රිය දහවනේ මේ වන විට සාමාන්‍ය අතට පත්ව තිබෙනවා. දුම්රිය සේවක වර්ජනය ඊයේ අවසන් වීමත් සමග අද දිනේ වන විට දුම්රිය ධාවනයේ යථා තත්ත්වයට පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගල් දුම්රිය ස්ථානයේ සිට ධාවනයේ වීමට නියමිතව තිබූ සියලු දුම්රියන් අද පෙරවරුේ ධාවනයට එක් කර තිබුණා. එහෙත් මගින්ගේ අඩුවක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා. උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේද යථා තත්ත්වයට පත්ව තිබෙනවා. දුම්රිය ධාවනය අද උදෑසන සිට සිදු කෙරෙනවා. හැටන් දුම්රිය ස්ථානයේ දින 12ක් තිස්සේ ගාල් කර තිබූ දුම්රිය මෙවන විට ධාවනයට එක් කර ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ අතර බදුල්ල දුම්රිය ස්ථානයේ ගාල් කර තිබූ උඩරට මැණිකේ පොඩි මැණිකේ ඇතුළු දුම්රියන් 5ක් අද උදෑසන සිට ධාවනයට එක් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවා. මේ අතර කොළඹ සහ මරදාන දුම්රිය ස්ථානවලින්ද දුම්රිය ධාවනය යථා පරිදි සිදුවනවා. පහතරට මාර්ගයේ දුම්රිය ධාවනයේද සිදු කෙරෙමින් පවතිනවා. ධාවනය වෙනවා ඉතින් පරක් කියලා තමයි ඉතින් උපතේ මේක අසාධාරණයි කියලා තමයි කියන්නේ. වර්ජනයෙන් දැන් නම් අවසන් වෙලා තමයි තියෙන්නේ. මේගොල්ලෝ ස්ට්‍රයික් කරනවා ආයි නැහැයි කියනවා. මහජනතාවට හරි කරදරයි. ඉතින් අපි නැත්තම් මාර දුකක් නෙවෙයි වැඩට එනකොට යනකොට. ඔක්කොම අස් කරලා දාන්න ඕනේ. දාලා අලුත් කට්ටිය දාන්න ඕනේ වැඩ ඉවරයි. ජනතාව තාම තරහෙන් ඉන්නේ ඔක්කොම. වර්ජනය නම් අවසන් වෙලා තියෙන කෝච්චි සාමාන්‍ය ප්‍රමාණයට වැඩ කරනවා. පරක්කුයි ගොඩක්. අපි හිතන දේ හෙටවත් මේක විසඳේ කියලා. මින් ඉදිරියටත් මේ වගේ වර්ජන නොවනවා නම් හොඳයි කියලා තමයි අපේ අදහස. දුම්රිය සාර්ථක නැහැ. කොහොම හරි අපි වැඩට එන්නම්. ඒක ගැටලුවක් නැහැ. මගේ අපි එකම ඉල්ලීම වැටුපැඩීම දෙන්න එපා. අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.5ක් මෙරටට රැගෙන යීමේදී කටුනායක ගුවන්තොටුපළේදී අතරංගුවට ගැනුණා.
චෙන්නයි සිට දිවයින්ට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් තිබුණා. ඒ ඔවුන්ගේ ගමන් මළු තුල සංගවාගෙනයි. 68 හැවිරිදී මව මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර 36 හැවිරිදී දියණිය වත්තල ප්‍රදේශයේ පදිංචිකාරණියක්. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවයි කටුනායක ගුවන්තොට පොලේ වැඩ බලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පවසන්නේ. කටාන දිසගේ වත ප්‍රදේශයේදී පුජලින් පිරිසක් සිදු කළ පහර දීමකින් පුජලේකු මිය ගොස් තිබෙනවා. එම සිද්ධියට අදාළ සැකකරුවන් 3 දෙනෙකු කටාන පොලිසිය අත්අඩංගුවට ගත්තා. කටාන දිසගේ වත ප්‍රදේශයේදී නිවසක් ඉදිරිපිටදී පිරිමි පුජලේකුට සහ කාන්තාවකට පහර දීම සිදු කර ඇත්තේ පුජලින් 4 දෙනෙකු එක්වයි. ඔවුන් පොළවලින් අමානුෂික ලෙස පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම පුජලයා සහ කාන්තාව මීගම රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී පිරිමි පුජ්‍යලයා මියගේ බබයි රෝහල් වාර්තා සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ 52 වරිදී ශාන්ත ආනාමාවත කළුවාරුප ප්‍රදේශයේ පදිංචි පුජ්‍යලයෙකුයි. දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යමින් මෙම ගැටුම සිදු ඇති බවටයි පොලිසිය ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. තවත් සැකකරුවෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. සැකකරුවන් මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාස්කු ඉරිදා ප්‍රහාර වලින් පසු ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි මාලාවේ ඇතැම් වගන්ති වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් ගුණ කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ නඩු කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ පෙත්සම් කාර පාර්ශවයේ සිය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට කළ ඉල්ලීමට අනුවයි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාකි සෝති සර්වනමුත්තු මෙම පෙත්සම ගුණ කර තිබුණා. මෙවන විට හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක නොවන බැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි ඔහු ඉල්ලා තිබුණේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අවසර ලබා දුන්නා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පසරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පසරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මධ්‍යම සබරගමුව, දකුණු බස්නාහිර සහ ඌව පළාත්වලත් ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75-100ක පමණ තරමක තද වර්ෂාපතනයන් අද දිනේදී බලාපොරොත්තු වෙනවා. බස්නාහිර සහ දකුණු පළාත්වලත් ඒ වගේම පුත්තලම, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සබරගමුව, මධ්‍යම ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. වදු ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු අටේ සිට පැය 12ක කාලයක් ජල සැපයුමත් හිටවනවා. වස්කඩුව, පොතුපිටිය, කලුතර, උතුරු සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිළමිනාවත්ත, බොම්බුවල, මක්ගොන, බේරුවල, කළුආමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය, බෙන්තොට යන ප්‍රදේශවලටයි මෙලෙස ජල සැපයුම අත් හිටවනු ලබන්නේ. උතුරු පළාතේ ප්‍රතිසංස්කරණය කළ වැව් 15ක ගොවි සංවිධාන වෙත පහර දීම උතුරු පළාත ආණ්ඩුකාර ආචාර්ය සුරේන් බ්‍රාග්වන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. උතුරු පළාතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රධාන වැව් 15ක් ප්‍රතිසංස්කරණය කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 58ක්. ප්‍රතිසංස්කරණ කටයුතු ගොවි සංවිධානය මගින් සිදු කිරීමද විශේෂත්වයක්. මේ යටතේ ප්‍රතිසංස්කරණය කළ ඕමන්ත, අලිකල්ලු, ජොටුකුලම් වැව ගොවි සංවිධාන වෙත පහර දීම උතුරු පළාත ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පුවත් කිහිපයක් ලුහුණින් දකිමු දැන්. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විවෘත දින උත්සවය එම විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණා. විශ්වවිද්‍යාලය අධ්‍යාපනය සඳහා උනන්දුවක් දක්වන සිසුන් දැනුවත් කිරීම හා මාර්ගෝපදේශනයේ සැපීම මෙහි අරමුණ වුණා. එම විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ සිට උපාධිය දක්වාමන ක්‍රියාදාමය පිළිබඳ දැනුවත් කිරීමයි මෙහිදී සිදු කෙරුණේ. විශ්වවිද්‍යාලයේ උපකුලපති එයා වයිස් මාෂල් HMSKB කොටක දෙනිය මහතා ඇතුළු පිරිසක් මීට එක් වුණා.
දුම්වැටියෙන් හා මතින් තොර ශ්‍රී ලංකාවක් යන තේමාව යටතේ මද්රව්‍ය නිවාරණ හා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහනක් තල්පිටිය දලඳාවත්ත පුරාණ විහාරයේදී පැවැත්ුණා. ප්‍රධාන දේශනීය පැවැත්වූයේ මහාචාර්ය දයාරෝහණ අතුකෝරළ මහතායි. විහාරාධිපති පූජ්‍ය තල්පිටිය චන්ද්‍රරතන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය සංවිධානය කර තිබුණා. කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍ය නායක දිනය වෙනුවෙන් සංවිධානය කළ රිනයිසන්ස් 2019 නායකත්ව පුහුණු ක්‍රියාකාරකම් ඇතුළත් වැඩසටහනක් එම විදුහලේදී පැවැත්ුණා. පාසල් 43ක ශිෂ්‍ය නායක නායිකාවන් ඊට එක්ව සිටියා. ශිෂ්‍ය නායකින්ගේ කුසලතා වර්ධනය පිළිබඳ වැඩසටහන් මෙහිදී පැවැත්ුණා. 2020න් එහා ශ්‍රී ලංකාව මැයින් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹදී පැවැත්ුණා. එම සංවිධානයේ ජාතික කැඳවුම්කරු වෛද්‍ය සාරංග අලාපෙරුම හා විධායක සභික වෛද්‍ය සමින්දලියනගේ මෙහිදී අදහස් දැක්වුවා. ලෝක ළමා දිනය වෙනුවෙන් බුරැල්ල ඍජුවේ ආර්යා ළමා රෝහලේදී වැඩසටහන් කිහිපයක් පැවැත්ුණා. නවගමුව සිංහ සමාජය සහ ඍජුවේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයයි එම වැඩසටහන් සංවිධානය කළේ. මාධ්‍යවේදී හසන්ත හෙඩ්ඩියරජ්ජ මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී දේශන පැවැත්වුවා. රෝහල් අධ්‍යක්ෂ අජිත් දන්තනාරායන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් නයිටීන් දිවාපුවත් අවසන්. පස්වරු දෙකේ සිට අපගේ පෑම් පෙපුවති කාශ්‍ය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk